මං ගිය සතියේ උගලන්ට කියලා දුන්නා දේශ ටයිප්ස් ගැන. අද මං පොඩ්ඩක් එක මතක් කරලා දෙන්න ඕන. පළවෙනි එක තමයි අපි වගුවක data දාගෙන යනකොට උදාහරණයක් මගේ වගුවේ තියෙන්නේ student name, student telephone number එහෙම තිබුණොත් ඔයාලා දන්නවා දැන් උදාහරණයක් එකම යමු අපි මං ගාව පුංචි උදාහරණයක් තියෙනවා ඔයාලට පෙන්වන්න මේක ගන්නකො මේ තියෙනවා වගුවක් හොඳට බලන්න මේ වගුවේ මෙතනින් පටන් ගත්තාම student name student id grade library member true false බලන්න මේ වගේ දාලා තියෙන අංක මේ වගේ දාලා තියෙන අකුරු බලන්න එහෙනම් මේ එක ෆීල්ඩ් එකක් ගත්තාම එකම වර්ගවල ඩේටා තියෙන්න ඕන ඒ කියන්නේ මම නම වෙනුවට මම ඩේටා එන්ටර් කරගෙන යද්දි ඩේටා ගොඩාක් එන්ටර් කරගෙන යද්දි මගේ අතින් වැරදිලා නම වෙනුවට ඉලක්කමක් නැත්නම් බර්ත්ඩේ එකක් ටයිප් වුණොත් එතන වැරද්දක් ඉන්පුට් වෙනවා අපි ඒකට කියනවා ඩේටා වැරදි විදිහට ඉන්පුට් වෙනවට අපි කියනවා ගාබේජ් ඉන් කියලා කුණු ඇතුළට යනවා එතකොට එළියට එන්නේ ইনফরমේෂන් වෙලා ගාබේජ් අවුට්ම තමයි නේ අන්න ඒ වැරදි ඉන්පුට්ස් නතර කරගන්න අපි මොකද කරන්නේ අපි ක්‍රමයක් පාවිච්චි කරනවා මොකද ඒ ක්‍රමේ ඩේටා ටයිප් කියන ක්‍රමය මොකද ඩේටා ටයිප් ඩේටා ටයිප් වලින් තියෙන වාසිය තමයි අපි කලින් කියනවා මේ ෆීල්ඩ් එකට සුදුසු අකුරු විතරයි නම් අකුරු විතරයි කියලා මේ අන විදිහ බලන්න නියුමරික් නම් මොනවද සංඛ්‍යා පමණයි එතකොට සංඛ්‍යාමයේ ඒව උදාහරණයක් ගත්තොත් ලකුණු නැත්නම් භාණ්ඩ ගණන ක්වොන්ටිටි මාක්ස් වගේ දෙයක් ගන්න පුළුවන් ගණනය කිරීම වලට භාජනය වෙන දෙයක් ගත්තනම් හොඳයි ඒකෙත් ඉතින් පූර්ණ සංඛ්‍යා දශම සංඛ්‍යා විදිහට ගන්න පුළුවන් ඒ වගේම දෙවැනි ආකාරය අපි ලියාගත්ත අපි උදාහරණ ලිව්වා ටෙක්ස්ට් ටෙක්ස්ට් වලට ගොඩක් වෙලාවට අපි ප්‍රයිමරි කීස් පාවිච්චි කරනවා ඒ වගේම අපේ නම ලියන්න ඇඩ්‍රස් එක ලියන්න ඊමේල් ඇඩ්‍රස් එක හේතුව තමයි ටෙක්ස්ට් වල ලෙටර්ස් numbers ඒ වගේම special characters use කරන්න special characters ඒක හින්දා මට at sign එක email address එකක තියෙන at sign එක ගන්න පුළුවන් ඒ වගේම මගේ identity card එකේ පිටිපස්සෙම තියෙන v අකුර ගන්න පුළුවන් ඒ වගේම මගේ telephone number එකේ ඉස්සරහා බිඳුව එන්න පුළුවන් hyphens තියෙන්න පුළුවන් අන්න ඒක ගන්න පුළුවන් එහෙනම් text data type එකකින් ගොඩක් දෙයක් කරන ඊළඟට මම යනවා මුදල් පොතක මිල භාණ්ඩයක මිල පාඨමාලා ගාස්තුව කෝස් ෆී ස්ටුඩන්ට් ස්ටුඩන්ට් කෙනෙක් පාඨමාලාවකට යනකොට පාඨමාලා ගාස්තුවක් ගෙවන්න වෙනවා. ඒතර ගාස්තුව කියන එක වැටෙන්නේ කරන්සි නැත්නම් මුදල්මය විදිහට. රයිට්. භාණ්ඩයක් කැන්ටින් එකේ මේ මාළු පාන් ගෙඩියක මිල. එතකොට ඒක currency යටතේ තමයි පෙන්වන්නේ ඊළඟට අපි යමු date and time ඒ කියන්නේ මොකද්ද it's indicate the date and time so you can use for date of birth expiry date manufacturing date commencing date right date sorry times ගත්තොත් අපිට arrival time departure time ගන්න පුළුවන් ඒ වගේම අපි ඊළඟට යමු boolean කියන්නේ මොකද්ද කියලා එහෙනම් කිසියම් එකක් අවස්ථා දෙකක් නම් තියෙන්නේ only two values like 1 0 it can be true false වගේ උදාහරණයක් borrowed කළා පොතක් borrowed membership එක ගත්තද නැද්ද borrow පොත ගත්තද නැද්ද බහැර ගියා අරන් ගියාද නැද්ද payment කරලාද නැද්ද වගේ දෙයක් ගන්න පුළුවන් true false right දැන් අපි අදහසක් අරගෙන ඉන්නේ මේක ගිය සතිය කරා ගිසති කරාට ඔයාලගේ දැනුම බලන්න මට බැරි වුණා. ඔන්න ඔයගලගේ chat window එකට දීලා තියෙනවා. මෙන්න මේ form එක. ඒ කියන්නේ මම question sheet එකක් හදලා තාම 8 දෙනයි fill කරලා තියෙන්නේ. මේක මම ඔයගලන්ට ඔයගලගේ WhatsApp groups වලට දාලා තියෙනවා.
මේක රෙස්පොන්ස් කරලා තියෙන අය මෙච්චරයි මේගොල්ලන්ගේ ටෙලිෆෝන් නම්බර්ස් නෙමෙයි මේ ඊමේල් ඇඩ්‍රස්ස් දාලා තියෙනවා එතකොට මං බලාපොරොත්තු වෙනවා විනාඩි 5ක් විතර අරගෙන මේ ප්‍රශ්න පත්‍රය ඉවර කරලා දාන්න පුළුවන් මේ chat window එකේ මං දැන් දාලා තියෙන question paper එක ගන්න database part 1 කියන paper එක අරගෙන මේ දැන් උත්තර ලියන්න වෙනවා टेलीफोन नंबर टेक्स्ट भी दिए तो नहीं लगती ना मगर तो टेलीफोन नंबर का पटांगा ने 077 के लिए आने पर 71 के लिए तो 76 के लिए आने पर ने तो बिंदु एक आरंभ है ना वैसे मैं हाइपर ने का पाविच करने पर अन्य हेतु हिंदा अन्य के टेलीफोन नंबर से कुछ करने दुकरने नहीं एक ही तो नंबर्स को लेट दाने पा ऐसे දහනම දිනෙකම නිවැරදි පිළිතුරට ගිහිල්ලා තියෙනවා. දැන් මේ පස් දෙනා අනිවාර්යෙන් ඒ මේ වෙනස අඳුනා ගන්න. ආයි කවදාවත් ටෙලිෆෝන් නම්බර් එකක් නම්බර් විදිහට දාන්න එපා, ටෙක්ස්ට් විදිහට දාන්න. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. ඊළඟ ප්‍රශ්නේ අහනවා item price. item price නම් price එකක්නේ. එතකොට ඒක මුදල් විදිහට මේක ලියලා තියෙනවා කරන්සි විදිහට යන්න ඕනේ 22 කියලා තියෙනවා මේ වැරදිලා date time කියන එක සහ numbers කියන එක දෙන්න අමාරුයි මොකද අපි numbers කියන එක දෙන්නේ නැහැ මේ කරන්සි තියෙද්දි කරන්සි දීලා තියෙනවනේ ඒ හින්දා right ඊළඟට බොහොම සතුටුයි පුතාලට time එක departure time එක පිටත් වීමේ වෙලාව සියට 100ක් නිවැරදි පිළිතුර ලියලා තිනවා date time යටතට දාලා තිනවා ඒ වගේම address address එකක් number එකකින් ලියන්න බෑ දැන් මගේ address එක ගත්තොත් 130 කල්දෙමුල්ල road කල්දෙමුල්ල මොරටුව එතකොට මොකද වෙන්නේ මොරටුව කියන්නේ ඉංග්‍රීසි අකුරෙන් ලියන්න ඕනේ දෙයක් නේද එහෙනම් letters තියෙන්න ඕනේ හැබැයි numbers උත් තියෙන්න පුළුවන් 130 කියලා අපි අංකයක් කියනවනේ. හැබැයි ඒ වගේම ස්පෙෂල් කැරක්ටර්ස් තියෙන්නත් පුළුවන්. එහෙනම් අනිවාර්යෙන් ටෙක්ස් කියලා යන්න පුළුවන්. ඒ කියන්නේ සමහරුන්ගේ නිමස් අංක වලට 130 ස්ලෑෂ් නැත්නම් අපි කියන්නේ මේ B ඒ වගේ අකුරුත් එක්ක මේ හයිපන් එක ඒ වගේ තියෙන්න පුළුවන්. එතකොට අපි අනිවාර්යෙන්ම ටෙක්ස් යටතට එක ගන්නවා. එක දරුවෙක් විතරක් වැරදිලා දාලා තිබුණා. बहुत बहुत प्राथमिक NIC එක ඔයගොල්ලෝ දැකලා තියෙනවා පරණ NIC එකේ පිටිපස්සේ අන්තිම ඩිජිට් එක වෙන්නේ මොකද්ද V අකුර තියෙනවානේ දැකලා තියෙනවා ඔයගොල්ලෝ V අකුර තියෙනවා එහෙනම් අනිවාර්යෙන්ම අපිට ටෙක්ස්ට් හරහා ලියන්න වෙනවා ඊළඟට 100ක් නිවැරදි book author පොතේ කතෘ විදිහට ටෙක්ස්ට් ඒ කියන්නේ නමක් ලියන්න වෙනවා මාටින් වික්‍රමසිංහ කියලා නම right? ඊළඟට how many fields මම ඒකේ ටේබල් එක දීලා තියෙනවා අපි ටේබල් එකට යමු how many fields ඒකේ පිළිතුර වෙන්නේ 4 අපි යමු බලන්න ප්‍රශ්නෙට මේ තියෙන ප්‍රශ්නය how many fields there are fields and columns gana adahasa obata tiyennone
field එකක් කියන්නේ මෙන්න මේ columns මේ. එතකොට record එකක් කියන්නේ මොනවද? Record R. Record කියන්නේ rows. Rows නම් තියෙනවා 1 2 3 4 5ක්. හැබැයි fields තියෙන්නේ 4යි. එහෙනම් පිළිතුරු 4 කියලා අපිට පිළිගන්න පුළුවන්. Fields කියන්නේ මේ පේන columns 4ක් තියෙනවා 1 2 3 4. Record ගණන් කරනකොට මේක ගණන් කරන්න එපා. මේ මාතෘකා ටිකනේ මේ පෙළිය එපා. මෙතන ඉඳන් 1 2 3 4 5. Record නම් 5යි, fields නම් 4යි. ඔහොමයි ගන්න. එහෙනම් පිළිතුරු නිවැරදිව 4 කියලා ඔබට ගන්න පුළුවන්. ප්‍රශ්න 8ක් දීලා ප්‍රශ්න 8ෙන් 8ම හරි අය බහුතරයක් ඉන්නවා. ඒ කියන්නේ ඒ විෂය කරුණ හොඳ මට්ටමක තියෙනවා කියන එක ගන්න පුළුවන්. ඒ වගේම වැඩි පිරිසක් නිවැරදි, ඒ කියන්නේ එකක් වැරදි දෙකක් වැරදි අය තමයි ඉන්නේ. අනික කොහොම හරි අය තමයි ක්ලික් ඉන්නේ. ඒ කියන්නේ ඉතාම හොඳ මට්ටමක අපි ඒ ඉගෙනගත් කොටසේ ඉන්නවා කියන එක තේරෙනවා. හොඳයි. ඊළඟට අද මම හිතුවා ඔයගලන්ට තව ප්‍රශ්න පත්‍රයක් දෙන්න. පාඩමේ ඉවර වෙනකොට මේ ප්‍රශ්න පත්‍රය ඔයගලන්ට මම ලබා දෙනවා. දැන් මම යන්නේ ඊළඟ විෂය කොටසක් ලියා ගන්න. මතකද මම ඔයාලට කිව්වා ඔබට මතක් කරගන්න ගිය සතිය දවසේ අපි foreign key කියන එක ලිව්වා. Foreign key කියන එක ලිව්වා මතක් කරගන්න. Foreign key ලිව්වා. එහෙනම් අද අපි composite primary key එක ලියන්න ඕනේ. ලියා ගන්න මාතෘකාව composite primary key. ඒ වගේම අද දවසේ අපි practical practical කරනවා. Primary key which consists of two or more columns of table uniquely identify a record called composite key. බලන්න පුතේ මේ ටේබල් එක student table එකට එකයි තියෙන්නේ fields uniquely identify කරන්න. මොකද නිමල්ලා දෙන්නෙක් ඉන්න පුළුවන්. 11 ළමයි දෙන්නෙක් ඉන්න. Telephone numbers අපිට uniquely identify කරන්න ගන්න බෑ මොකද එකම ගෙදර ළමයි දෙන්නේ කින්න පුළුවන්. එතකොට අපිට තේරුණා එක primary key එකක් තියෙනවා. නමුත් සමහර අවස්ථා තියෙනවා marks මට තනියෙන් identify කරගන්න විදිහක් නෑ. මට ඕනේ මොන student ගේ මොන subject එකේ marksද. එහෙනම් keys දෙකක් අවශ්‍යයි. ඔන්න ඕකට අපි කියනවා මොකද්ද? Composite primary key. දැන් එතකොට මේ student subject කියන නැත්නම් marks කියන table එකේ මේ දෙකම තමයි uniquely identify කරගෙන තියෙන්නේ. ඉතින් බොහොම සතුටුයි ඔයගලන්ට මේ කොටස තේරෙනවා නම් අපි නැවත ප්‍රශ්න කරනකොට මේක තේරුම් ගන්න පුළුවන්. මේකෙන් කියවෙන්නේ මේ marks කියන එක uniquely identify කරන මේ දෙන්නම ඕන. තේරුණාද? හරි එහෙනම් අපි ඒකයි එකකට වඩා වැඩියෙන් කියලා කිව්වේ. ආයි අපි යන් නිර්වචනයේ definition එකට යා. The primary key which consists of underline the word two or more columns of a table uniquely identify a record that you call composite key. වගුවක රෙකෝඩ් එකක් අනන්‍යම හඳුනා ගැනීමට තීරු දෙකක් හෝ වැඩි ගණනක් හෝ සංයෝජනයෙන් සෑදෙන ප්‍රාථමික යතුරු කියලායි කියන්නේ. ඒක තමයි කොම්පොසිට් ප්‍රයිමරි කී කියලා කියන්නේ. ඔක ලියා ගන්න, ලියාගෙන අපේ ටේබල් එක ඇඳ ගන්න. ලියලා ඉවර නම් කියන්න මට ඊළඟ ස්ලයිඩ් එකට යන්න ඕගලන්ට අඳින්න වෙනවා.
හොඳයි ඔගලන්ට මේ ලියාගත්තට පස්සේ පුතාලා ලියාගෙන ඉවර ඇති ලියලා ඉවර නැති කෙනෙක් ඉන්නෝ නම් කියන්න මට අත උස්සවත් කමක් නැහැ තව වෙලා දෙන්න කියලා අත උස්සවන්න කමක් නැහැ හරි මෙන්න මේක ඇඳගමු ස්ටුඩන්ට් යතුරු දාගන්න ප්‍රයිමරි කී මේ දෙන්න තමයි කොම්පොසිට් කී කියලා කියන්නේ හොඳයි මේක ඇඳගන්න බලන්න දාන්න ඊළඟට අපි ඩබල් පේජ් එකක් අරගෙන මෙන්න මේ වගේ වගුවක් ඇඳ ගන්න කියලා මම කියනවා. මේකේ මොකද ලියලා තියෙන්නේ? 1 to 1, 1 to many, many to many. තේරුණාද? රයිට් ද්‍රේක අසරට අපි හදාගමු. පේජස් දෙකක් ඩබල් පේජ් එකක් ගන්න ඕනේ. නැත්නම් අපිට ඉඩ මදි වෙයි මේක කරගන්න. දැන් අපි මෙන්න මේ පළවෙනි කොලම් එකට යනවා මේක ඒක ඒක කියලා සිංහලෙන් කියනවා ඉතින් 1 1 කියන එකයි මෙන්න මේ පැත්තේ අපි දානවා එක ටේබල් එකක් මේ පැත්තේ තව ටේබල් එකක් මේ ටේබල් අතර තියෙන රිලේෂන්ෂිප් එක තමයි 1 to 1 කියලා කියන්නේ තේරුණාද right yes දැන් අපිට මේ ටේබල් එක පිටු දෙකටම තමයි දාන්න වෙන්නේ. දැන් පිටුවේ මැද පිටුව මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම තියෙන්නේ. මේ තමයි සෙන්ටර් එක. මේ වම් අත පැත්තට වෙන්න කෙළවරෙන් 1 to 1 ඒකේ තමයි මේ වගුව යන්නේ. ඔන්න ඒකට උදාහරණයක් මම පෙන්නනවා එක ප්‍රින්සිපල් කෙනයි එක ස්කූල් එකයි ගත්ත මොකද්ද සම්බන්ධය ඒක බලන්නේ මෙහෙමයි මෙන්න මෙතනට යන්න ප්‍රින්සිපල් ගාවට ගිහිල්ලා මේ විදිහට බලන්න ස්කූලේ පැත්ත वाट पे ने कमेका इस कॉले आए ये वाके मौसे कॉले पैदते ही ना महिमा बालान्ना प्रिंसिपल के दिहा अपने पे ने कमेका प्रिंसिपल के ना रटक गाता ते ही मा एक रटटा एक जनादिपति के ना ये वाके मा एक खंडाय मकटा एक नायके ये वाके में ए नायके या पालने करने एक खंडाय मा अन्य विधि है तमाई वन टू वन උදාහරණය මොකද්ද principal and school අපිට කිට්ටු එකක් අපි ලියාගමු principal and school එනම් මෙන්න මෙතන ලියන්න ඕනේ මොකද්ද මේ පැත්තේ කොටුවක් දාගන්න මෙතන කොටුව දාගන්න principal කියලා මෙතන කොටුව දාන්න school කියලා මෙහෙම ඉරක් ගන්න 1 to 1 සම්බන්ධයක් තියෙනවා අපි මුලින්ම මේ ඉහළ පළවෙනි ලයින් එක කම්ප්ලීට් කරගෙන යනවා වාටි ඉරක් ගන්න අවශ්‍ය නැහැ මෙහෙම අදහසක් විතරයි මම මේ කිව්වේ යටින් තව ගොඩක් සෙල්ලම් තියනවා කරන්න රයිට් ඔය පෙන්වන්න මෙතනින් ඇහක් තියලා මේ වගේ මේ පැත්ත බැලුවාම එකයි පේන්නේ මේ පැත්තෙන් ඇහ තියලා බලන්න පේන්නේ එකයි එක ප්‍රින්සිපල් කෙනයි එක පාසලයි ඉවරනම් chat box එකේ දාන්න හරි කියන්න හරි ඉවරයි කියලා ලියලා ලියන්න තියෙන හරි පොඩි දෙයයි principal school කියලා විතරයි ලියන්න තියෙන්නේ finish very good ඊළඟට අපි දෙවැනි කොලම් එකට යමු 1 to many මොකද්ද මේ teachers ලා ඉන්න ගොඩක් ළමයිනුත් මෙහෙමම තමයි ඔයගලන්ට ළමයා දාන්න ඕන නම් ඒකට කමක් නැහැ student දැම්මහම තවත් ඔයගලන්ට සමීපයි තේරුණාද එහෙනම් අපි යමු අපේ කලින් slide එකට මෙතෙන්ට එහෙනම් මොකද්ද වෙන්න ඕනේ කියලා බලන්න ඔන්න මම පෙන්නනවා school
student මෙහෙම අඳින්න එපා කොටු ඇතුලේ අඳින්න right ඔගොල්ලෝ කරන්න ඕනේ මෙහෙමයි ඔගොල්ලෝ කොටුවක් ගහන්න මෙතන school කියලා ලියන්න මෙතන student කියලා ලියන්න මෙතන school මෙතන ලියන්න student කියලා දැන් බලන්න මෙතනින් ඇහැටියල මොකද පේන්නේ එක ස්කෝලයක් ගාවට ගියාම බැලුවොත් ළමයි ගොඩයි හැබැයි ඔයා ගාවට ගියොත් ඔයා ගාවට නම් ස්කෝලේ පැත්ත බැලුවොත් ඔයාට පේන්නේ එකම එක ස්කෝලයයි ඔයාගේ ස්කෝලේ එහෙනම් one to many one to many relationships තව එකක් හොයලා කියන්න බලන්න මට school teacher ගත්තත් හරි school student ගත්තත් හරි තව එකක් කියන්න බලන්න තනියම හිතලා කියන්න පුළුවන්ද Venu the kyan pulu anda. Robindu yes kyan pulu anda. Train passengers. Ah? Train passengers. Doctor patient kyu ham. Train passengers. Train and passenger yes yes. Ika train ekai passengers na godai ika e vela avatan e deputi e vela avatan. At ika time instant ekak ganna wenawa. Hospital patient ganna puluwa. ඒ වෙලාවට එක හොස්පිටල් එකක් ගත්තොත් patients ලා ගොඩයි එක patient කෙනෙක් ගත්තොත් එයා ආйти වෙන්නේ ඒ හොස්පිටල් එකටයි ඒ වෙලාවේ ඒ සිද්ධියේදී විතරක් පාසලේදීත් එහෙමනේ පාසලේදී ඔයා පාසල් මාරු කරන්න පුළුවන් ඕනේ තරම් හැබැයි මේ වෙලාවේදී ඔයාට ආйти එක පාසලයි එහෙමයි යන්නේ ડોක්ටර් patient ගත්තොත් एक टिकट संकीर्ण है मुकदे एक ये महोत्सव तो गुड़ाक कला बटे एक पेशेंट के ने डॉक्टर्स ना गुड़ाकिंग ट्रीट कर गाने पुलवां ये वाके में एक डॉक्टर पेशेंट्स ना गुड़ाक बालाने पुलवां त्रिहिम अवस्था ती है ना कि ये वाके का एक वेलावक गत तो अपने टे क्या ने पुलवां एक इतना कुड़ा वेलावक right? ඊට අමතරව ගොඩක් දේවල් අපිට කියන්න පුළුවන් උදාහරණයක් ගත්තොත් අපිට ගන්න පුළුවන් පන්ති කාමරය පන්තිය සහ ළමයා ඊට පන්තියක ගත්තොත් ඔයාගේ පන්තිය මතක් කරන්න 11 සී හරි 11 ඒ හරි පන්තිය සහ ළමයා ගත්තොත් ස්ටුඩන්ට් ගත්තොත් right government and citizens very good රජය සහ පුරවැසියෝ ගත්තොත් හරියටම හරි හොඳ උදාහරණයක් ඊළඟට අපි යනවා many to many many to many අවස්ථාවක් මොන වගේ වෙන්න පුළුවන්ද ඔයගලන්ට සමීපතව එකක් මම හොයාගත්තා ඒ තමයි subject එකයි නැත්නම් පාඨමාලාවයි ළමයි දැන් ඔයගලගේ subject කිව්වොත් ඔයගන්ට තේරෙනවා ඔයගලෝ තාම course කරලා නැහැ ඔයගලන් after o level දී एक एक पाठमाला करने दें में तीन है सब्जेक्ट सब्जेक्ट क्या है साइंस मैथ्स आर्ट आईसीटी वगैरह सब्जेक्ट तो कुछ ओया गत्ता हम ओया आठ सब्जेक्ट्स नामे आप कराने में ना ऐसे कुछ वन स्टूडेंट कैन हैव मेनी सब्जेक्ट्स
while a subject maths ගත්ත ICT ගන්නකෝ දැන් ICT ගත්තහම මෙතන ඉන්නවා 33 දෙනෙක් එහෙනම් many එහෙනම් many too many තේරුණාද දැන් ඔයා ගත්තොත් මෙතන එක්කෙනෙක්ව අපි ගමුකෝ එක දරුවෙක් ගන්නවා එයාට subject ගොඩක් තියෙන කරා හැබැයි එක subject එකක් ගාවට යනවා ICT එතකොට එතන ළමයි ගොඩක් ඉන්න දැන් මෙතන ඉන්න ළමයි 33 දෙනෙක් ඉන්නවා එතකොට මට එහෙනම් තේරුම් කරන්න පුළුවන් many to many කියන්නේ මොකද්ද කියලා අපි ඒකත් ලියාගමු අන්තිමේකේ subject and student එහෙනම් මේ පැත්තට දාගන්න subject මේ පැත්තට දාගන්න student අර විදිහටම many to many කියන එක පෙන්වන්න one subject many one student many student and sport ගත්තොත් කොහමද student and sport කියන එක ගත්තොත් justify කරන්න many to many very good very good අපුතේ ඔයාට පුළුවන් ද එක justify කරන්න මේ සම්දි වඩ පුරන් දෙක ඔප්පු කරලා පෙන්නන්න අර අපි කලින් කිව්වා වගේ වාක්‍යනෝ many to many relationship එකක් කියලා තියෙන්නේ sport and student කොහමද අපි ඒක ඔප්පු කරන්නේ අපි එක ළමෙක් ගන්නවා නේද එහෙම කියන්න පුළුවන් වෙන්න ඕනේ one student can play many sports නේද නැත්නම් participate for many very good ඒ වගේම අනිත් පැත්තට කියන්න පුළුවන් කොහමද අනිත් පැත්තට කියන්න පුළුවා a sport will say cricket there can be many students right many students දැක්කලා අපි කතා කරපු හැටි අපිට හොඳට කියන්න පුළුවන් එක පැත්තක එක්කෙනෙක් වාර ගන්න එක ළමෙක් ගන්න එයාට පුළුවන් එකකට වඩා වැඩියෙන් sports කන එකක් කරන්න පුළුවන් කියන එක කරන්න පුළුවන් හැබැයි එක ළමෙක් ඉන්නවා නම් තව දෙකක් විතර කරන්න පුළුවන් ඒ කියන්නේ අනිවාර්යෙන් පුළුවන් one sport can participate many student while අනිත් පැත්තත් කියන්න ඕනේ while a sport while a student can participate for many sports දෙපැත්තම කියන්න ඕනේ එක පැත්තක් විතරක් බලලා අමාරුයි අපි දෙපැත්තම කියන්නේ හොඳයි දැන් අපි මේ රූප සටහන ඇඳගෙන ඉවර වුණාට තව තියෙනවා පුරවන්න පහලින් මොනවද ඒ තියෙන්නේ කියලා දැන් බලමු දැන් වගුව අපි අඳ ගන්නම සරල වගුව හොඳට බලන්න මේ තමයි සම්බන්ධ වෙන හැටි දැන් තමයි පරිස්සමින් කරන්න ඕනේ වැඩි දැන් අපි 1 to 1 එකේ පුංචියට ලියාගත්තනේ ප්‍රින්සිපල් ඇන් ස්කූල් කියලා ඕක දැන් අපි මෙහෙම වගු දෙකක් පළවෙනි වගුවේමයි මේ ඉන්නේ තාම තේරුණාද මේ අපි ඉන්නේ පළවෙනි කොලම් එකේ මෙන්න මෙතන ඉන්නේ මෙතන අපි ඇඳ ගන්න වෙනවා මෙන්න මෙහෙම මොම පොඩියට වගුව පොඩියට ඇඳ ගන්න මෙහෙම වගු දෙක ඇඳ ගන්න වැඩේ කියන්නේ පොඩියට අඳින්න ඕනේ හොඳේ මෙතන එකක් ප්‍රයිමරි කී එකක් තියෙනවා ප්‍රින්සිපල් ගේ ඩී එක මෙතන ස්කූල් ඩී එක දැන් අපි කියලා දෙන්න හදන්නේ විශේෂ දෙයක් වුණ අද පාඩම හරිම වැදගත් හොඳට අහගන්න මේ ප්‍රයිමරි කී එක මෙහෙට යන්න පුළුවන් ගිහිල්ලා ෆොරින් කී හදන්න පුළුවන් ඒ කියන්නේ කොහමද මෙයා මේ පැත්තට ගියා එතකොට මෙයා ෆොරිනර් ඒ වගේම අනිත් පැත්තට යන්නත් පුළුවන් ඒ කියන්නේ ඕනේ පැත්තකට කිසිම රූල් එකක් නැහැ. ස්කූල් ID එක ප්‍රින්සිපල් ගාවට ආවත් එකයි. මොන පැත්තත් සාධාරණයි. එනිසයි.
එහෙනම් ඔයාට වෙනවා මේ ඩයග්‍රෑම් දෙකම අඳින්න. ඒකයි මම කිව්වේ ඩබල් පේජ් එකක් යනවා මේ වැඩේට. පළවෙනි කොලම් එකේ අපි මේක ලියන්නේ. අඳගන්න. දෙකම අඳින්න ඕනේ දෙවිදිහටම අඳින්න ඕනේ 1 2 1 වලදී ස්කූල් ID එක යන්න පුළුවන් ප්‍රින්සිපල් ගේ ටේබල් එකේට ගිහිල්ලා එතන ෆොරින කෙනෙක් වෙන්න පුළුවන් ෆොරින් කී කෙනෙක් හදන්න පුළුවන් එමෙ නැත්නම් අනිත් පැත්ත වෙන්න පුළුවන් ඒ කියන්නේ ප්‍රින්සිපල් ගේ ID එක ස්කූල් එක පැත්තට යන්න පුළුවන් කෙනෙක් කිසිම රූල් එකක් නැහැ රයිට් මම නෝට් එක පෙන්නුවා ඔයගොල්ලෝ දෙකම ඇඳ ගන්න ඕනේ මෙන්න මේ විදිහට මේ ආකාරයත් හරි මේක මේ ආකාරයත් හරි දැන් මම යන්නේ 1 2 many වලට 1 2 many වල කොහොමද වැඩ කරන්නේ ඒකනම් වෙනස් කරන්න බැරි නීතියක් තියෙනවා 1 2 many වල යන්නේ වැඩි පැත්තට කොහොමත් ඕන තැනක් ඕන දෙයක් එකතු වෙන්නේ වැඩි ගොඩටනේ නේද වැඩි තැනටනේ එකතු වෙන්නේ තියෙන තැනටනේ එකතු වෙන්නේ එහෙනම් ස්කූල් කියන්නේ එකයි ස්ටුඩන්ට්ලා ගොඩක් ඉන්න පුළුවන් එහෙනම් වැඩි තැනට තමයි යන්නේ කොහමද වැඩි තැන මේ තියෙන්නේ ස්කූල් ID එක යනවා ස්ටුඩන්ට් පැත්තට එහෙම ගිහිල්ලා තමයි මෙනි සයිඩ් එකට එක එක ආකාරයයි තියෙන්නේ මේකට අගාල ඇඳ ගන්න මෙනි සයිඩ් එතකොට 1 to 1 නම් any side 1 to many නම් many side මතක තියාගන්න වැඩි ගොඩට කොහොමත් එකතු වෙනවා කියලා. තියෙන තැනටනේ එකතු වෙන්නේ කියලා කතාවක් තියෙනවනේ අන්න ඒක පාවිච්චි කරන්න පොඩි. ඉක්මනින් ඇඳ ගන්න. foreign key කියලා ලියා ගන්න. ඒකට වෙන පාටක් ගත්තත් කමන්නේ highlight කරොත් හොඳයි. ඉවරයි හොඳයි ඊළඟට මම යනවා many to many වල මොකද වෙන්නේ කියලා පෙන්වන්න many to many වල වෙන්නේ අර කියන composite key එකක් හදනවා ඒ කියන්නේ creating a new table one පැත්තට යන්නද අනිත් පැත්තට යන්නද කියලා එකක් නෑ අලුත් වගුවක් හදනවා අලුත් වගුවක් හැදුවාම වෙන්නේ මොකද්ද මේ දෙන්න අතර many to many වුණාට මෙතන one to many ආකාරයට කැඩෙනවා अवश्यूटेबल different between one to many and many to many ahanawa ek putek man owata mehema pennanna hondai mama me wage roopa sathanak adinnam puta mehema hitanna mena metena thiyenama school table school table ekak metena thiyenama principal table එක හරිද හරි දැන් මම මෙතන ලකුණු කරනවා බලන්න
मेतने इन्नवा एक प्रिंसिपल किने मेतने ताव प्रिंसिपल किने किन्ना मेतने ताव प्रिंसिपल किने किन्ना मेतने स्कूल्स दिएना में एकाई देकाई तुना वन टू वन ने के दिवेन्ने मुकाद वन स्कूल वन प्रिंसिपल में स्कूल डे में प्रिंसिपल में स्कूल डे में प्रिंसिपल में स्कूल डे में प्रिंसिपल ओह माय वेन एक वाट तेरुना द वन टू मेनी एके वेनस तमाय वन टू मेनी एके वेनस मामा පෙන්නන්නා මේ විදිහට මෙතන තියෙනවා ස්කෝල 3ක් මෙතන ඉන්නවා ළමයි කීප දෙනෙක් ඉන්නවා එතකොට ආට පේනවා මෙන්න මේ ස්කෝලෙට ආйти මේ ළමයි එතකොට ඒගොල්ලන් මේ විදිහට සම්බන්ධ වෙනවා ආට පේනවාද මේ පැත්තේ එක එන්ටිටි එකක් ගත්තොත් මේ පැත්තත් එක්ක කනෙක් වෙන විදිහ බලන්න राइट इलाके में इतने रोज़ पार्ट लामाई में रोज़ पार्ट स्कूल ऐटे संबंध रहेंगे अभी क्यों मुको ताव पार्ट आती है ना वह केला कोल पार्ट में इतने ती है ना वह राइट में स्कूल केला दें और आठ तेरुंगा ने पुरवा में काई वेनस मैंने महिमा संबंध रहेंगे එතකොට කියවෙන්නේ මොකද්ද මේ පැත්තේ එකක් එක්ක මේ පැත්තේ ගොඩක් සම්බන්ධ වෙනවා කලින් කොහමද උනේ මේ පැත්තේ එකක් එක්ක මේ පැත්තේ එකක් 1 to 1 දැන් many to many වුණාම මේක තවත් සංකීර්ණයි කොහමද වෙන්නේ මේකේ එකක් එක්ක මේකේ ගොඩක් යනවා එහෙමයි යන්නේ දැන් මේ ගොඩක් ඇඳගත්තු හිඳ තමයි ඔයාට පාටත් එක්ක යනකොට වඩා දැන් තේරෙන්න ඕනේ that's the difference between 1 to 1 and 1 to many ඒක තේරුණාද පුතාට Right. Shall we draw this diagram? Make candle ever a chronic mantra. मैं मैं पहनना ना संबंध है नहीं थी सामान्य में के इथले दान है मैं पैदते थे तमांगे प्राइमरी की के दिया बालाना तमें मैं पहन इथले मैं पैदते थे दान ओके एडवांस लेवल वाला ना तादेत में बालना इथले हिस्सा याने पैदते इवरना इवरा क्या प्रत्यापराध विलावन इवरा हाँ वेरी गुड
ඊළඟ අවස්ථාවට එනවා දැන් ඔයගොල්ලන්ගේ නෝට් එක මේ විදිහට කම්ප්ලීට් වෙලා තියෙන්න ඕනේ එතකොට අපිට අදහසක් ගන්න පුළුවන් ඕනෑම වගු අතර සම්බන්ධතාවයක් ඔය විදිහට අපිට හදා ගන්න පුළුවන් එතකොට අපි ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්නයක් ගාවට ගියත් ඒක ඒ විදිහට අපිට හදා ගන්න පුළුවන් මම ඔයාලට ප්‍රශ්නයක් පෙන්නන්න මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන 2014 අදහසක් ගන්න විතරයි හදන්නේ මෙතනින් මම පෙන්වන්න හදන්නේ book table borrowing table student table බලන්න මෙතන වෙලා තියෙන්නේ student table එකේ primary key එක student id එක book table එකේ book id එක then borrowing table එකේ කොහොමද වෙන්නේ මේකෙන් මේකට සම්බන්ධ වෙනවා මේකෙන් මේකට සම්බන්ධ වෙනවා දැන් හොඳට බලන්න මෙහෙම දෙයක් many to many ද කියලා check වෙන තැනක් අහු වෙනවා මෙන්න තියෙනවා මෙතන s2 0 0 2 කියන එක ඒ කියන්නේ ගීතා කියන student අපි බලමු many කියන එක අපිට මෙතනින් ඔන්න හම්බ වෙනවා ඒ කියන්නේ මෙතන මේ කියන්නේ මොකද්ද මෙතන ගීතා දෙපාරක් පොත් අරන් තියෙනවා කියන එක තේරුණාද ඒත් ඒ වගේම ඔලිවර් ට්විස්ට් එක තව කෙනෙකුට ගන්න පුළුවන් බැරි නෑ දැන් මෙතන පෙන්නලා තියෙනවා ඔලිවර් ට්විස්ට් ඕක තව කෙනෙකුට ගන්න පුළුවන් බැරි නෑ රයිට් මෙතන පෙන්නලා නැති වුණාට අපිට තව දවසක මීනටම උනත් ගන්න පුළුවන් ගීතටම ගන්න පුළුවන් කුමාටම ගන්න පුළුවන් තේරුණා නේද ඒක නිසා මෙතන මේ සම්බන්ධයේ many many සම්බන්ධයක් මේ තියෙනවා ඒ කියන්නේ අද මට ගන්න පොත හෙට තව කෙනෙකුට ගන්න පුළුවන් තේරුණාද ඒතර මේ uniquely identify කරන්න අපිට මේ දෙක පාවිච්චි කරන්න පුළුවන් එතකොට ඒකත් තවත් date එකක් සම්බන්ධ කර ගන්න පුළුවන් උදාහරණයක් B100 කියන ඔලිවර් ට්විස්ට් book එක ආපහු ගන්න පුළුවන් මෙන්න මේ පුද්ගලයාට right S003 ටම ගන්න පුළුවන් එහෙනම් අද නිවේ මේ දවසේ නිවේ එයා ගන්න 2022 20 වෙනි මාසේ sorry 8 වෙනි මාසේ 2021 ඒ කියන්නේ මේ අවුරුද්දේ 8 වෙනි මාසේ ගන්න අපිට ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ මේ තුනම පාවිච්චි වෙනවා primary keys විදිහට composite keys විදිහට පාවිච්චි වෙනවා පේනව නේද ඒ තුනෙන්ම තමයි identify කරන්නේ තනි row එකක් unique නැත්තම් පැටලෙනවනේ මම මේක විතරක් ගත්තොත් මේ student මේ පොත ගන්න කවදද ඒකත් තියෙනවා ඔය තුනෙන්ම අපිට හොයා ගන්න ලේසි. තේරුණාද කතාව? එතකොට many many relationships වලදී ඔය වගේ වැඩක් වෙනවා. එතකොට අපි මේ වගේ ප්‍රශ්න ගොඩක් කරන්න ඕනේ. අද හැබැයි අපි කරන්න ලෑස්ති වෙන්නේ දැන් practical session එක. එහෙනම් මාත් එක්ක practical එක කරන්න ලෑස්ති වෙන්න. ඔයගලන්ට වතුර එකක් හැම බීලා එන්න පුළුවන්. පුංචි වෙලාවක් අරගන්න. අපි access open කරගමු access open කරගමු මගේ ගාව තියෙන version එක මෙන්න මේ විදිහට open වෙද්දී ඔයාටත් ඔයාගේ computer එකේ Microsoft access open කරගන්න පුළුවන් මං එතෙන්දී මුලින්ම යන්නේ මොකද්ද blank desktop database එකට මම යනවා මුලින්ම මට නමක් දාන්න දෙනවා එහෙනම් මම මේකට school කියන නම දානවා school ABC කියලා දානවා මම create කරා school ABC කියන database එක
एक पलवेनी वागु वागुलो बलागा ना पलवेनी वागु मैंने मैं वेदी है टा आप इटा पेन पेन आदे मुलीम बलागा ने जबसे प्रैक्टिकल करना मैं मिलाव देना इट पास से वो यार टा राइट क्लिक करेला हरी है मैंने टा मेथने व्यू यार टे हरी याने पुलवा डिजाइन व्यू वे कटे याने पुलवा इतने दिन वाटर नमक देनो आप हाउ बलान ना डेटाबेस से का क्रिएट करा टा पास से टेबल ले का राइट क्लिक कर ला डिजाइन व्यू गियात कमान्ने मेथने डिजाइन करात कमान्ने डिजाइन व्यू गी हम नाम देने वा माउस स्टूडेंट के ला नाम दानो स्टूडेंट के ला नाम दे मटे पास से वाटे हम बने वा मैंने मैं वागे मता करगाने डेटा टाइप्स टिके दाना फील्ड्स टिके नाम दाना वस्ता वक मम्मा मुलीम मदाना वा स्टूडेंट आईडी के ला एसटीआईडी स्पेसेस ना मामा देने ने एक मामा देने वा टेक्स्ट का शॉर्ट टेक्स्ट का मैंने डेटा टाइप्स टिके अभी इगने गाते में तेरा हरी फोर्ड आय नमूत अभी टा आवश्यक है टिक मित्र अभी इगने गाते इट पसे मंदाना वा स्टूडेंट नेम शॉर्ट टेक्स्ट इट पसे मंदाना वा टाउन स्टूडेंट इन अ टाउन ने शॉर्ट टेक्स्ट डेट ऑफ बर्थ बर्थ एक दाने डेट एंड टाइम में करती क्लास एक पांतियाक में आप ही पांतिय दामु नंबर का कुछ ही तो देने टाइम कुछ मां हाथ के लिए दाना अट नांग अट के लिए मतलब कुछ हम बार गेम में पाविचिका नॉन होना उदाहरण स्टूडेंट कमल टाउन डेट ऑफ बर्थ मित्रीन तोरला दाना पुलवां දැන් පහේ 6යි 1 කියලා මන් දාන්නම් ක්ලාස් එක 11 ඊළඟ ළමයා ඔය විදිහට ඩේටා දාගෙන යන්න පුළුවන් හරි ඕක තමයි අද දවසේ ඇක්ටිවිටි එක වෙන්නේ එතකොට ඔයා ඩේටා දාලා ඩේටා කැමති ප්‍රමාණයක් දාලා මට කියන්න ඩේටා මෙච්චර ප්‍රමාණයක් මන් අද දැම්මයි කියලා හරි බලමු අපි කොච්චර ඉක්මනට කරයිද කියලා ඔයගොල්ලෝ टेलीफोन नंबर एक गाना मनांग में तो ना आप ही टेलीफोन नंबर एक शॉर्ट टेक्स्ट विधि है ना डेटा टाइप पे का सिलेक्ट करने हैं कि मां हेतु व क्यों आओगे ना मात्र कहती जीरो वाले इन पटांग गाना में समाधान हाइपन दाना मने द तो गुडे आप ही में तो ना पेन ने मुमे पल है पेन वाले विशेष में ना में तो මොකද ටෙලිෆෝන් නම්බර්ස් වල තියෙන අංක ගාන 10යි එන්නේ. ඒකට 10 කියලා දාන පදර වරදීන්නේ නැහැ. අපි අතින් වැඩියෙන් එකක්වත් වැඩින්නේ නැහැ. ඒකයි මම එහෙම කිව්වේ. රයිට්. ඒ වගේම ඔයාලට තව දෙයක් මම පෙන්නන්නම් මෙතන. ඔයාට මේ date of birth වලට ගිහම date time වැටෙනකොටම ඔයාට ඒකේ ෆෝමැට් එක වෙනස් කරන්න පුළුවන් මෙතනින්. මේ කියන්නේ long date. මේ කියන්නේ medium date. short date මම දාන්නේ short date එක දැම්මහම අපිට මෙතන ගන්න පුළුවන් මෙයාගේ නොවැම්බර් කියන්නේ 11 වෙනි මාසය. ඒ කියන්නේ මුලින්ම පටන් ගන්න month date year month date year කියලා මට ඒ format එකට දෙනවා නම් short date කියලා යන්න පුළුවන්. ඉතින් ඔයා ඒකත් හිතන්න. එතකොට අපිට ඒ හැමෝම එකම data type එකට सहायक विधिहट डेटा में इनपुट कराने पुलवांग में ना राइट इतने उन्नो ये टिका टेक का मतामाय मामे उगलाना डेटा दान क्यों वे डेटा दाद दी वाटो ओने वेला वक्क दें मित्रे मामा बिंदु आई हाथाई एकाई अटाई हम दाने नहीं आने कोटे दहाई टक पास से मैं माँग एंटर करा दी कुछ रे एंटर करा दी एंटर बैन्ने वाटो पुरी साध्या कहना मागे कंप्यूटर के बीप गाला
එලාම එකක් එනවා ඒකෙන් කියන්නේ 10ට වඩා දාන්න බෑ මම මේ ඊළඟ සංඛ්‍යාවත් මම දානවා බලන්න 10ට වඩා වැටෙන්නේ නැහැ ඉතින් ඒක ඉතාම විශේෂයි වට ඒක පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම ඔයා මේක අත්දැකීමෙන් ගන්න ප්‍රයිමරි කී එක රිපීට් වෙන්නේ නැහැ කියන එක පෙන්වන්න ආයමත් ඔයා එකම ඉලක්කම ටයිප් කරන උදාහරණයක් 11 කියන එක ආයෙ ටයිප් කරන්න 11 ආයෙ ටයිප් කළා ඔයා බලන්න වෙන නමක් දාලා අමල් කියලා දාලා බලන්න එයත් මොරටුව මෙයාගේ බර්ත්ඩේ එක එයාගේ පන්තිය එයාගේ ටෙලිෆෝන් නම්බර් එක හැබැයි ඔයාට ඊළඟ ෆීල්ඩ් එකට යනකොටම එයා මැසේජ් එකක් දෙනවා ප්‍රයිමරි කී you can't duplicate now you can see here primary key මේ 11 කියලා තින් ඒක රිපීට් වෙන්න දෙන්න බෑ එහෙනම් ප්‍රාථමික යතුරුක ලක්ෂණයක් නෙමෙයි එහෙනම් වාට ආයමත් ගිහිල්ලා මේක වෙනස් කරන්න වෙනවා දැන් ඔයාට පුළුවන් 12 කියලා දැම්මොත් යන්න පුළුවන් ඒ වගේම primary key හිස් කරන්නත් බෑ ඒක චෙක් කරන්න ඔයාට and කියලා මොකක් හරි වෙන data එකක් දාගෙන යනවා රත්මලාන එයාගේ birthday එක දැන් එයාගේ ටෙලිෆෝන් නම්බර් එක දැන් බලන්න හිස් වෙලා අනෙක් එකට ඊළඟ රෙකෝඩ් එක දාන්න යන්න හදනකොට එයා මට කියනවා you must enter a value to student number because it is your primary key ඒක null වෙන්න බෑ එහෙනම් මම value එකක් දාගෙන යනවා දැන් මට යන්න දෙනවා right මම save කරා ඔන්න ඔය ටික තමයි ඔයා අද දවසේ ඉගෙන ගන්න ඕනේ ඊළඟ දවසේ එනකොට ලොකු ටේබල් එකක ලොකු data ටිකක් දාලා ලෑස්ති වෙලා එන්න ඕනේ ඔයගොල්ලෝ. එතකොට අපිට මේකේ ප්‍රැක්ටිකල් ටික කරන්න පුළුවන් වෙනවා. හරි. එහෙනම් මම